මුහුදු මාර්ගයෙන් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දියා රුපියල් කෝටි 108ක් පමණ වටිනා හෂිෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 99ක් සමග ඉන්දියා සැකකරුවන් 4 දෙනෙකු අතඩංගුවටගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේදී. ඉන්දියා මාධ්‍ය වාර්තා කර ඇත්තේ චින්නායි බුද්ධ්‍යංශ නිලධාරීන් සහ ඉන්දියා වෙරළ ආරක්ෂක නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී ඔවුන් මෙලෙස අතඩංගුවටගෙන ඇති බවයි. අතඩංගුවටගත් සැකකරුවන් 4 දෙනා අතර එහි මහමොල කරුද සිටින බවයි වාර්තා වන්නේ. සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම මද්‍රව්‍ය තුගේ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලාංකිකයින්ට ලබා දීමට සැලසුම් කර තිබූ බවයි. අතරංගුවේ පසුවන මහමොලකරු ඉන්දියාවේ සිට ලංකාවට මුහුදු මාර්ගයෙන් මද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමේ ඉහළින්ම සිටින අයෙකු බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර රුපියල් මිලියන 1.5කට වැඩි කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු මර්දන්කේණි ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අතරංගුවටගෙන තිබෙනවා. එලෙස අතරංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 22ක පුද්ගලයෙකුයි. යුක්ති මෙහෙයුමට සමගාමීව මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ සතියක කාලයක් තුල සිදු කළ වැටලීම් වලදී 31 දිනක පොලිස් අතනංගුවට ගෙන තිබෙනවා. මේ අතර ව්‍යාජාංක තහඩුවක් සහිත යතුරු පැදියකින් කාලයක පටන් හෙරොයින් ජාවාරමේ නිරත වූ යුවලක් පොලිස් විශේෂ කාර්ය බලකාය එඬේරිමුල්ල ප්‍රදේශයේදී අතනංගුවට ගෙන තිබෙනවා. ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමෙන් අපරාධකරුවන් 652 දෙනෙකු අතනංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.